පුංචි බබා YouTube channel එකේ අපි අද අපි සුන්දර දේවල් කීපයක් ගැන ඔපුව දෙනුවත් කරන්න. සබල්ගම්මේ සුන්දර ස්ථානතරින් කිරිදිව යැල්ලට හිමිවන්නේ සුවිසීතු ස්ථානයක්. දේශීය විදේශීය සංචාරකයන්ගේ හා පරිසර ලෝලීන්ගේ අවධානය යොමු වී තිබෙන දර්ශනීය කිරිදිව යැල්ල වර්ෂා අඩු කාලවලදී කුඩා දිය පාරක්සේ පිරේ. මෙම දියැල්ල පිහිටා ඇත්තේ පැල්මනුල්ලිය සිට කිලෝමීටර් 7ක් දුරින් පිහිටි කුට්ටා පිටියේ ගම්මානයේ ආශ්‍රිතව. ඇල්ලේ උස මීටර 10කි. ස්වාභාවික ගල් කුළු අතරින් ඉහළ සිට පහළට ඇල්ලේ දීකඳ ගලා හැදේ. මේ අපේ වගේම මේ අපට දුර්වල ගණ ශාක වන කිස්වැල්, මේවැල්, කිතුල් වැනි ශාක වර්ග දක්නට ලැබේ. බෝපත් ඇල්ල සමනල කඳු පන්තියේ ආරම්භ වන කුණගහ තීරකල මතුලන් ප්‍රදේශයේදී විශාල පර්වතයන් තට්ටු දෙකක් කඩා හැරෙන මෙම දියැල් උසින් මීටර 30ක් පමණ අතර බෝපලේ කැඩෙන ගලාගෙන යන නිසා මෙයට මේ නම ලැබිය දැයි විශ්වාස කෙරේ. ඇල්ල ඉහළ ප්‍රදේශයේ වර්ෂා ලැබෙන විට ගංගාවන් ඇති කුඩා දූපත් ජලයෙන් වැසියාව නිසා මේ වන විට විශාල පිරිසක් මෙම ස්ථානයේ මිය ගොස් ඇත. සෑම් මොහොතකම නොනවත්තා හැල ජලගඳ නිසාම ජලයේ වැඩ තටාකයේ අඩි 90ක් පමණ ගැඹුරුදී වලක් හැරී තිබේ. එසේම දිය ඇළඟ ගල් තලාව යටින් විශාල පිනියක්ද පිහිටා ඇති නිසා මේ අතිශය භයංකර වේ. ඇල්ල දෙපස ඇත්තේ විශාල ගස් කොළන් වලින් වැසී ඇතිවෙන ප්‍රදේශයකි. කෙසේ වුද පටු පාරක් ඔස්සේ ඇල්ලේ මුදුනට යා හැකි වේ. නමුත් එය භයංකර ගමනකි. ඇල්ලේ මුදුනට ගිය විට දක්න ලැබෙන්නේ බොහෝ සංසුන් ලෙස ගමන් කරන ගංගාවකි. දුම්මල ඇල්ල යටියන්තොට බුලත් කෝපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුන්දර දුම්මල ඇල්ල පිහිටා ඇත. බුලත් කෝපිටියේ තේදුබල මාර්ගයේ ගමන් කොට දුල්ගලින් නාරංගල පැත්තට කිලෝමීටර 3ක් ගිය විට දුම්මල ඇල්ල හමු වේ. ලංකාවේ සිසුදි ඇලි මෙන්ම අතීතයේ ඉතා සුන්දරව දුම්මල ඇල්ල අද ක්‍රමින් ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. දුම්මල ඇල්ල පිළිබඳ ඓතිහාසික දලක් ප්‍රවණතාවක් පවතී. එනම් වළගම්බා රජ ත්‍රිවිධයන් සමත් කළ සටනේ පැරදි වෙස්සගිරි වන අරණේ සැඟව සිටිනවදී මෙම ප්‍රදේශයට පැමිණි ආගී බවක් තිබේ. එසේ ආ විට ඔහු වාසය කළ අනුමාන කෙරෙන ප්‍රදේශය අද මාලිකා තැන් ලෙස හඳුන්වයි. රජතුමා ස්ථානය කළ ඇල්ල දුම්මල ඇල්ල සැලකේ. ආහාර ගිනි තැකේ සේදු ස්ථානයේ කැටිබත් ගොඩ ඇල්ල ලෙස ඒ දුම්මල ඇල්ලේ ඉහළ කොටසම සේකරු. මෙම ස්ථානයේ අභිරහස් දැටියක් අද පෝය දිනවල පාවිල් දැකිය හැකියි. ප්‍රදේශීය ජනතා පවසයි. දුම්මල ඇල්ල වැඩි කාලයකට නිහඬ බවක් රැක ගන්න අතර රැස සමයට මුළු පරිසරයම අද්භූත යුක්ත බවක් කරමින් දූම් කාරණම් වලින් ගලා හැදේ. දිය ඇල්ලේ පාමුල කුඩා දිය තටාක ප්‍රදේශීය ජනතා ස්ථානයේ සඳහා යොදාගෙන ඇත. දුම්මල ඇල්ල රැකගැනීමේ වත්මන් පරපුරේ වාක්‍යම යුතු වන්නේය.